සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම නජිත් මාතරකේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත දස දිනකට මරු කැඳවු රිය අනතුර ගොබින් නගස්තු වීමට ලෝක බැංකුව සමග කිවිසුමක් දුබයි වලින් පිටුවහල් කළ 6 දෙනා තවදුරටත් CID බාරේ සතුන්ටත් සැලකූ අවුරුදු චාරිත්‍රය නොත්‍රදම් යලිකුඩ නගන්න යුරෝපයේම එක්වේ බහියංකනීය ජාතික පාසල ඉදිරිපිට සිදු වූ මාරක රිය අනතුරකින් පුත්කලින් දස දිනක ජීවිතක්ෂයටපත් වුණා ඔවුන් පවුල් තුනකට අයත් සමාජිකයන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා වෑන් රථයේ රියතුරුට නිින්දියාමත් සමග වැරදි මංතීරුවේ දහවණේ වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ මහියංගනීය බදුල්ල මාර්ගයේ මහියංගනීය ජාතික පාසල ඉදිරිපිටදී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණේ අද අලුයම 1:35ට පමණයි. බස් රථය ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබුණා. එහි ගැටුණු වෑන් රථය බස් රථය තුළට කඩා වැදී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථය තුළ 12 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් මහියංගනීය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී දස දිනක ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. බරපතල තත්ත්වයේ පසු වූ සෙසු දෙදෙනා බදුල්ල මහා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූවන් අතර වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමයින් 3 දෙනෙකු වනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුනේ මඩකලපුවේ පදිංචි පවුල් 3කට අයත් වූවන් බව පොලිසිය සඳහන් කළා. ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමැති වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදී නිසාලින් ඇලෙක්සැන්ඩර් අනතුරින් මිය ගියා. ඔවුන්ගේ වයස අවුරුදු 4ක් වන නියුන් දැරියන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රින්ස් හෙඩ්රික් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ දියණිය හා පුතාද අනතුරින් මිය ගිය අතර තවත් දියණියක බරපතල තුවාල ලැබුවා. වයස අවුරුදු 56ක් වන ජෝෂප් බ්‍රෙලින්ටන් හා වයස අවුරුදු 50ක් වන ඔහුගේ බිරිඳද අනතුරින් මිය ගියා. මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් 6 දෙනෙකුද තුවාල ලැබුවා. කෙසේ නමුත් විමර්ශන කාර්ය සඳහා පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට අරගෙන ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට පවා ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ඔහුව අද මහියංගණය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදවා හැර තිබෙනවා. මේ අතර දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිදු වූ රියානතුරකින් පුත්කලින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. වෑන් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයේ මදුරු පිටිකම මන්සන්දියේ සිදු වූ අනතුරකින් පුත්කලෙකු ජීවිතක්ෂයට පත් වුණා. අතුරු මාර්ගයක සිට අපරීක්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ගමන් කළ යතුරුපැදියක් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් මිය ගියේ යතුරුපැදියේ පසුපස ගමන් කළ 45 හැවිරිදි පුත්කලෙක්. හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය කලුතර බෝඹුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි මෙම ජාතික මහෝත්සවය සංවිධාන කර තිබුණේ. පෙරවරු 7:40ට යෙදුණු සුබ මුහුතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පායට කොළොන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂයේ සඳහන් වනවා. ඒ අනුව එම චාරිත්‍රවලට මුල් තැන දෙමිනුයි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක් වුණා. ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ රත්නපුර කලුතර දෙපළතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයද පළත් අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.
අලියතුන්ගේ හිසතෙල් ගෑමද මෙහිදී සිදු වුණා. මේ අතර ITN මාධ්‍යාලයේ හිසතෙල් ගෑමේ මංගල්‍ය සජීව ලෙස විකාශය කෙරුණේ වික්‍රමසිංහපුර ශ්‍රී සුභෝදාරාම විහාරස්ථානයේ සිටයි. මහනුවර ගන්නෝරුව රජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වුණේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයටද විශාල පිරිසක් එක්ව සිටියා. පූජ්‍ය පාලටුවේ ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මෙහෙයවීමෙනුයි එම කටයුතු සිදු වුණේ. අඟුණකොළ පැලැස්ස අලුත්වැව පුරාණ විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද එක්ව සිටියා. එම චාරිත්‍රයේ ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන්ට පැල බෙදා දීමක්ද සිදු කෙරුණේ මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි අවුරුදු නැකතේදී සියලුම අවස්ථාවලදී පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරේ. මම මේ රටේ ජනතාවගෙන් මිල්ලීමක් කරේ පළ දරන පැලයක් අවුරුදු නැකතට ඉඳන් තියෙන සියලුම නැකත්වලට පැල සිටුීමේ ජාතික වැඩසටහන සම්බන්ධ වෙන්නේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලියතුන් ඇතුළු සතුන්ගේ හිසතෙල් ගෑමද චාරිත්‍රානුකූලව සිදු වුණා. එම සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන්. පින්නවල ඇත්තතුරු සෙවණෙහි අලියතුන්ට චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑම සිදු වුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. සත්වෝද්‍යාන අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අලියතුන්ට කිරිබත් හා පළතුරු වලින් සංග්‍රහ කිරීමද මෙහිදී සිදු වුණා. සබරගමුව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වුණේ රත්නපුර මෛත්‍රී සංඝරාජ විහාරස්ථානයේදී. පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එය සංවිධානය කර තිබුණා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා දෙක්ව සිටියා. දඹාන ආදිවාසීන් සිය තෙල් ගෑමේ චාරිත්‍රයේ ඉටුකලේ ආදිවාසී නායක වනිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්. දඹාන කොටබකිණිය ප්‍රදේශයේ පිහිටි ආදිවාසී නායක නිවසේදී මෙම කටයුතු සිදු කෙරුණා. අලුත් අවුරුදු චාරිත්‍රවලින් ආදිවාසීන් සිදු කරන එකම නැකත් චාරිත්‍රය වන්නේ හිස තෙල් ගෑමයි. මේතනින් බලාපොරොත්තු වෙන මන්දු එන්නේ මේ කෝණ පුජ්‍ය, ලෙඩ පුජ්‍ය, දුක් පුජ්‍ය, කොදෝවිච්ච හැම එකමකෙම්ම ගෝිතම් පුජ්‍යවල වලින් සරුතන මන්දවිච්ච යහපත් වෙනේ සමගිය සමාදානයේ එකමුතු තන මන්ද වෙන කෝණ පුජ්‍යක් හැටිමට මන්ද වෙන එකම. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩම කරවන දකුණු ආසියාවේ විශාලතම හස්ති රාජයා වන නැදුන්ගමුවේ රාජා හස්තියාටද සුබ මොහොතින් හිසතෙල් ගෑමට කටයුතු කෙරුණා. ඒ එම ඇතාගේ හිමිකරුවන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජේ මහතා අතින්. බකඳුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් 6 දිනෙකු අද මෙරටට කෙන්වනු ලැබුවා. ඔවුන් කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරි ගැනීමෙන් පසුව ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. බකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගත් මොහොමඩ් රෙෂාන් මොහොමඩ් බදිවුදීන්, දයන් බුද්ධිම පෙරේරා, ජබීර් මොහොමඩ් හිබ්‍රි, සුරේෂ් වසන්ත හෙවත්, වේලුපිල්ලේ රාඝවන්, සීමන් හේවගේ රූපදාස, නිලන් රොමේෂ් සමරසිංහ යන අයයි අද මෙරටට ගෙන්වනු ලැබුවේ. මාකඳුරේ මදුෂ්ගේ ජාතීන් දෙදෙනෙකුද මේ අතර වනවා. වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලන් රොමේෂ් සමරසිංහට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර වරින් තුනිකුත් කර තිබෙනවා. මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළේකකේ නිලධාරීන් විසිනුත් බුද්ධ්‍යංශ නිලධාරීන් විසිනුත් මේ 6 දෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරමිනුයි සිටින්නේ.
ඒ අනුව මේ 6 දෙනාත් සමග මේ වෙද්දී තැනැත්තන් 21 දෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණියා. 8 දෙනෙක් ප්‍රශ්න කරලා මුදවා හැරියා. නමුත් මුදවා හැරියයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ විමර්ශන අවසන් කියන එක. දැනට ඔවුන්ව ප්‍රශ්න කරලා මුදවා හැර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වෙනවා. තවත් එක් අය කංජිපාණ ඉම්රාන් යන අය. ඔහුව රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. සහ 6 දෙනෙක් AA ගරු අධිකරණ වලට ඉදිරිපත් කරලායි තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම අංශ ආවරණය වන පරිදි ආර්ථික වර්ධනයක් සිදු වෙ ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ පැවති හමුවකදී ප්‍රකාශ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් තරුණ ව්‍යවසායකින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නගා සිටුවීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අභියෝග හමුවේ ස්ථාවර ආර්ථික වර්ධනයක් අරමුණු කර ගනිමින් 2019 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කළ බවද පවතින අභියෝග හමුවේ ශක්තිමත් ආර්ථිකයක් කරා ඉදිරියට යාමේ ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. යුනිසෙෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටා එච්4 ද හමු වූ මංගල සමරවීර මහතා මුල්ලමාවිය සංවර්ධනය සඳහා වන මූල්‍යමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රම රත්න මහතා වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළා. කාලගුණික විපර්යාස වලින් අපහසුතාවටපත් ගොවීන් නගා සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුව සමග ගිවිසුමක්ද මෙහිදී අත්සන් තැබුණා. මෙම ගිවිසුම යටතේ ඇමරිකා ඩොලර් මිලියන 125ක ආධාර මුදලක් ලැබෙනු ඇත. හරිත උඩ රට බක්මහ උළෙල මහනුවර ගැටමේ ක්‍රීඩාංගණයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද දවස පුරා පැවැත්වුණා. රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩ රට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනුයි එය පැවැත්වුණේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරෑල මහතාගේ ප්‍රධානත්වයෙන් හරිත උඩ රට බක්මහ උළෙල පැවැත්වුණා. මානුවර දිස්ත්‍රික්කයට අයත් මැදවර්ණ කොට්ටාස 13 නියෝජනය කරමින් ජනතාව මීට එක්ව සිටියා. මීට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. කොට්ටාපුර තරඟ කණාමුට්ටිය බෙදීම ලිස්සනගහ ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රසක් සමග අංගම්පොර සංදර්ශන ඇතුළු සංස්කෘතිකාංගද මීට එක්කර තිබීම විශේෂත්වයක්. මානුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයන් විශාල පිරිසක් මෙන්ම මධ්‍යම පළාත් අඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ රාජ නිලධාරීන් රසක්ද මීට එක් වුණා. අද රාත්‍රියේ සංගීත සංදර්ශනයක්ද පැවැත්වෙනවා. සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා දේශපාලන බේදවලින් තොරව මහජන නියෝජිතයින් ජනතා විශ්වාසය දිනාගෙන කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට අඟුණුකොළ පැලස්ස අලුත්වැව ගම්මාන 1 සහ ගම්මාන 2 යාකිරණ පාලම ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙම පාලම සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 342ක්. පසුගිය කාලයේ පාලම දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටියා. එම දුෂ්කරතාවලට විසඳුම් ලබා දෙමින් පාලම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය සතුට පළ කළා. අඩු ආදායම් ලාභී පවුල් 75කට විසිරි නිවාස ණය ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මනාප ගහලා తాවකාලිකව පත් කරගන්නා වූ නියෝජිතයෝ තීන්දුව කරනවා දැම්මට බලය ලැබුණා. අර ඡන්දේ කාලේ වේදිකාවේ කතා කරපු සහන මළු වලින් වැඩක් නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ හොඳ එකෙන්ම ගහන්න හොඳ කාලේ. ජනතාව හිතනවා බොහෝ මහජන නියෝජිතයෝ දූෂිතයි. මේ මතය පැවතෙන්නට මොකද්ද ප්‍රධානතම හේතුව? දූෂණයක් කරපු හැටි. ඇස් ඉදිරිපිටම දූෂණේ දැක දැක හැමෝම අහක බලා ගන්නවා නම් හොරකම් කරපු අය දූෂිතයෝ අහක බලා ගන්න අය දූෂිත. මේ තත්ත්වය අපි වෙනස් කරන්නට ඕන. නැවතත් ITN ප්‍රවෘත්ති. විදුලි අර්බුදයට විසඳුමක් ලෙස අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලි බල උත්පාදනය මෙරටට හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය මහකුම සාරිස් ජේම්ස් ඩොරිස් මහතා අමාත්‍ය රවි කරුණානායක මහතා හමු වූ අවස්ථාවේ මෙම එකඟතාව පළ කෙරුණේ. දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමී විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට ශ්‍රී ලංකාව යොමු වෙමින් සිටිනවා.
එම වැඩපිළිවෙලේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දිය හැකියි. මෙරට ප්‍රධානම විදුලි උත්පාදන ක්‍රමය වන්නේ ජල විදුලියයි. දෙවිනේ ඇති ජල මූලාශ්‍රයන්ගෙන් විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමේ පවතින සියල්ල ඒ සඳහා යොදාගෙන තිබෙනවා. අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම තුළින් විදුලි බල අර්බුදයට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවටද විසඳුම් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සඳහන් කළා. මෙම කටයුතු සඳහා කැප වී ක්‍රියා කරන බවත් ඊට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහය අපේක්ෂා කරන බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී සඳහන් කළා. සැමට පිරිසිදු පානීය ජලය ලබා දීම අරමුණු කර ගනිමින් ආරම්භ කෙරුණු ජලාභිමානී වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ යටතේ පවුල් රැසකට මෙවන විටත් සෙත සැලසී තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පානීය ජල ගැටලුව දැඩිව බලපා තිබෙනවා. ඊට විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් රජය ජලාභිමානී වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගත්තා. ඒ යටතේ මහවය ජල පවිත්‍රාගාරයේ මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු සම්පාදනය කෙරුණා. මෙම ව්‍යාපෘතියෙන් මෙන්ම ඊට සමගාමීව ක්‍රියාත්මක ජල ව්‍යාපෘති වලින් තමන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව ජනතාව පවසනවා. අපිට පිරිසිදු වතුර ටිකක් ලැබුණේ නැහැ. මහවැලිගඟේ වැල්ල හාරලා තමයි අපි වතුර ගත්තේ. නානාවිධ රෝග වලට අපි භාජනය වුණා. විශේෂයෙන් වකුගඩු රෝග පවා ඇති වුණා අපේ ගමේ ගොඩක් දෙනෙකුට. ඉතින් මේ ජල ව්‍යාපෘතිය මගින් ඇත්තටම මේ අපිට මේ පිරිසිදු පානීය ජලය ලබා දීම නිසා අද මේ ගමේ සියලුම දෙනා දැන් 95%ක් විතර ජලය ලබාගෙන තියෙනවා. මහියංගන ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැඹුනේ රුපියල් මිලියන 2867ක වියදමින්. එමගින් 50,000කට ජල පහසුකම් සැපයීමට හැකිව තිබෙනවා. මහියංගනය හා රිදී මාලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 22කට මෙමගින් ජල පහසුකම් සැපයෙනවා. අලුත් අවුරුද්දට ගම්බිම් පලාකේ ජනතාව වෙනුවෙන් අමතර ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ දිවයිනේ සෑම ප්‍රධාන නගරයකින්ම පාහේ කොළඹ බලා අමතර බස් රථ මේ වන විටත් දහවනේ කෙරෙමින් පවතින බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන රැසක් ඊ රාත්‍රියේදීද දහවනේ කෙරුණා. ගොඩගම නිල්වලා පෙවිසුමෙන් රථවාහන විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට ඇතුළු වුණා. ගම්බිම් බලා පැමිණි ජනතාවට යලි කොළඹ බලා පැමිණීමට පහසුකම් සැලසුණා. ගොඩගම පිවිසුමෙන් සාමාන්‍යයෙන් දිනකට ඇතුළු වන්නේ වාහන 3500ක් වත් උත්සව සමයේ දිනකට වාහන 9500කට අධික සංඛ්‍යාවක් ඇතුළු වූ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 25 ඉක්ම වූ බව වාර්තා වනවා. මේ අතර අලුත් අවුරුදු සමයේ හැටන් ළඟම ඩිපෝවට රුපියල් 175ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව හැටන් ඩිපෝ කළමනාකරු අනුර දුඩම්තන්න මහතා පවසනවා. අද දිනේදී හැටන් බස් නැවතුම් පොලිසියට දුරගමන් සේවා සඳහා බස් රථ 81ක් යොදවා තිබුණා. මීට සමගාමීව පෞද්ගලික බස් රථ ගණනාවක්ද දහවනේට එක් කර තිබෙනවා. අලුත් අවුරුද්දට මධ්‍යම කඳුකරයේ බලාගිය ජනතාවට යලි රැකියා සඳහා පිටත්ව යාමට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකව පවතිනවා. බදුල්ල සිට කොළඹ බලා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බැවින් කරදරයකින් තොරව එම ජනතාවට කොළඹට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. මීට සමගාමීව බදුල්ලේ සිට ළඟම සහ පෞද්ගලික අමතර බස් සේවාද ක්‍රියාත්මකයි. කුවේත්හි රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. මැද පෙරදිග රැකියා සඳහා යන කාන්තාවන් විවිධ හිරිහැරවලට ලක්වන බවට කොතරම් වාර්තා පළවුවද විදේශගතවන කාන්තාවන්ගේ සංඛ්‍යාවෙහි අඩුවක් නැහැ. මෙසේ කුවේට් රාජ්‍යයේ ගෘහසේවය සඳහා ගොස් වැටුප්ත නොලබා පහරකෑම් ඇතුළු විවිධ හිංසනයන්ට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කළා. අද අලුයම කටුනායක ගුවන්තොට පොලින් දිවයිනට පැමිණි මෙම කාන්තාවන්ට නිවෙස් බලා යාම සඳහා ප්‍රවාහන ගාස්තු ලබා දුන්නේද විදේශ සේවා නියුක්ති කාර්යංශයයි. මම කුවේට් එකේ මාස දෙකයි වැඩ කරේ. පළවෙනි මාසෙන් පැනලා ඒජන්සියට ගියා. ඒජන්සියෙන් ආපහු මම ඒ ගෙදරටම දැම්මා. තානාධිපතිතුමා ඇතුළු ඒ ඔක්කොම මුළු නිලධාරි මණ්ඩලයටම මම පින් දෙනවා.
අපි අද මෙතෙන්ට මේ ලංකාවට පය තිව්වේ ඒ සර්ලා අපිට කරපු උදව් නිසා. ගෙවල් 8කට මාරුණා. ඒ ගෙවල් 8ම ගහනවා කරනවා හිරිහැර කරනවා කරදර කරනවා. ඒක හින්දා ඒජන්සියට ගියත් ඒජන්සියත් තව තැනකට විකුණනවා. විකුණලා සල්ලි ගන්නවා. ඒජන්සිය දැන් මගේ මාස 8ෙම පඩි ඒජන්සිය තියනවා දෙ දුන්නේ නැහැ. අපිට කරදර වුණු වෙලාවෙ අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා. ඒ ආපු වෙලාවෙ ඒ තානාපතිතුමා අපිට හොඳට කන්න බොන්න දීලා සැලකුවා. අද මව්බිම කරා අපිට අද එන්න ලැබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පිළිසෙද්ද වෙන්න. ඒජන්සිය එන්නාවේ. එනකොට සල්ලි දුන්නේ කීයක්වත්. කුවේට් එකට ඇවිල්ලා ඒජන්සියෙන් ගෙවල් 11කට මාස දෙක පඩිගත්ත අනිත් ඔක්කොම සල්ලි ඒජන්සිය තියා ගන්නවා. නෑ කුවේට්ට පොනේ 2018 මුණා මාසෙ 15 තියෙදි මම කුවේට් ගිහින් අවුරුද්දයි මාස දෙකක් වුණා. මට ප්‍රශ්න ගොඩක් ඇති වුණා. මම පේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා. එහෙදි අපේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අපිට ලබා දුන්නා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාකෙල්ස් ෆුඩ් සිටි මකින් ලබා දෙන සහන බිල තොරතුරු වෙත දැන් අපි යොමු වෙනවා. අවුරුද්දේ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් බාණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසතේ වට්ටම් හිමිවන්නේ ෆෝචුන් එළවලු තෙල් ලීටර එකක් රුපියල් 445.50යි. ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 110.50යි. ඇස්පග්‍රෑම් 500 රුපියල් 380යි. ලිප්ටන් සිලොන් තාතේ ග්‍රෑම් 400 රුපියල් 467.50යි. සමරම් පෙප්සි මිරින්ඩා ලීටර එක අමාර රුපියල් 170යි. ප්‍රීමා විශේෂ නූල්ස් ග්‍රෑම් 345 රුපියල් 153යි. එවකින්ම සතිපතා මිලියනපතියෙක් සහ ෂණික තෑගි කන්දරාවක් මෙතරම් සුබාලු අවුරුද්දක් කාකින්ස් ෆුඩ් සිටියෙන් පමණයි. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk